එක අරමුණකින් මේ මිහිතලයේ රටම එකට එක් වනාද දිනයේ සිවුසිය දහසින් හදවත් බැඳුනා එක්ම ඉදිරියට යන මඟ හැදුනා එක්ම ඉදිරියට යන මඟ හැදුනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී එම්.පී. ප්‍රේමසිරි මහතා ඇතුළු මොනරාගල හා බඩල්කුඹුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජනතා නියෝජිතයන් රැසක්ද සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරමින් මෙම ජන හමුවට එක් වුණා. ප්‍රතිවාදී අපේක්ෂකයාට විවාදයකට ආරාධනා කළද අවසන් දිනය වන අද දිනය වන විටත් ඔහුගෙන් පිළිතුරක් නොලැබුණු බවද මෙම ජන හමුවේදී සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළා. අපේ ප්‍රතිවාදීන් අහනවා සජිත් ළඟ තියෙන්නේ පොරොන්දු දේශපාලනයලු. කොහෙන්ද ඔය පොරොන්දු ඉෂ්ට කරන්න සල්ලි කියලා අහනවා. මම කියන්න කැමති තමුන්නාන්සේලාට ඔය මගෙන් සල්ලි කොහෙන්ද කියලා ප්‍රශ්න කරන ඇත්තොන්ට මම අහන්න කැමති නෙළුම් කුළුණ ඉදි කරන්නට කොහෙන්ද සල්ලි ගත්තේ? නෙළුම් පොකුණ හදන්න කොහෙන්ද සල්ලි ගත්තේ? නෙළුම් කුළුණ හදන එකද හොඳ? නෙළුම් පොකුණ හදන එකද හොඳ? පාසල් දූ දරුවන් 44 ලක්ෂයකට නිලැඳුම් කට්ටල දෙකයි දිවා ආහාරයයි සපත්තු කුට්ටමයි ලබා දෙන එකද හොඳ? පොහට්ටුව පොටවරද්ද ගත්තා. යාපනයේ හදලා තියෙන ජනාධිපති මන්දිරයක් මුහුදේ මට්ටමට ස්විමින් පූල් එකකුත් හදලා. ඕව හදන්න සල්ලි තියෙනවා නම් පෝරණ මිල දෙන්න සල්ලි නැද්ද? මම එකක් තමුන්නාන්සලට කියන්න කැමතියි. රජයක් තුල ක්‍රියාත්මක වෙන ආයතනවල ක්‍රියාත්මක වෙන හැම නාස්තිකාර තම සතයක්ම එකට එකතු කරලා මේ සියලුම සහන ටික රටේම පාසල් දූ දරුවන්ටයි රටේම ගොවි ජනතාවටයි අපි ලබා දෙනවා. ඒක ගැන කිසිම සැකයක් හිතේ තියාගන්න එපා. මුදල් ඕන තරම් තියෙනවා. අපේ අලුත් ආණ්ඩුව ජනාධිපතිවරයාගේ ඉඳලා පහළ දක්වා වාහන පාමිට් දෙන්නේ නැත. ඒවෙන් ඉතුරු වෙන සල්ලි ටික ඔක්කොම අපේ මාතෘභූමියේ සංවර්ධනයට යොදවනවා. සිදු නමකින් මිනිසුන් අතරේ නිදහස් යුගයක සැනසුම පැතිරේ මගේ රට ආයෙත් අවදි වුණා එක්ව ඉදිරියට යන මඟ හැදුනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් සංවිධායක වඳුර සෙනවිරත්න, උඩුනුවර ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක මදුසංක කුරුප්පු ආරච්චි සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජනතා නියෝජිතයින් විශාල පිරිසක් සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට එක් වුණා. මමත් මිත්‍රවරුනි අධිවේගීව වැඩ කරන පුද්ගලෙ. ඒ නිසා තමුන්නාන්සේලාට කියන්න කැමති 16 වෙනිදාට අධිවේගීව සංවර්ධනය කරන ජනාධිපතිව පත් කරනකොට අනිවාර්යෙන්ම නුවර අධිවේගයත් අධිවේගීව අවසන් කරනවා. මේ රටේ ආහාර නිෂ්පාදනය ඉහළටම අපි ගන්නවා. ජාතික නිෂ්පාදනයත් අපි ඉහළටම ගන්නවා. වී වගාවට පමණක් නොවේ, තේපොල් රබර් වගාවට, සුළු අපනයන භෝග වගාවට, එළවලු පළතුරු භෝග වගාවට, ගොඩ භෝග වගාවට නොමිලේ පොහොර ලබා දෙන යුගය 16 වෙනිදාන් පස්සේ අපි ආරම්භ කරනවායි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. අපේ රටේ විවිධ මූල්‍ය ආයතන නිසා අසහනයට පත්වෙච්ච තැන්පත් කරුවන් ලක්ෂ ගණනින් ඉන්නවා. සාමාන්‍යයෙන් ලැබෙන උත්තරේ තමයි ඒ මූල්‍ය ආයතන ලියාපදිංචි නොවුණු නිසා රජයට වගකීමක් නැතයි කියන ඒ උත්තරේ තමයි. නමුත් මිත්‍රවරුනි ආණ්ඩුවකට එක එක දේවල් කියලා අත හොදගෙන ප්‍රශ්න වලින් පැන යන්නට බෑ. අඩුම ගානේ රජයට පුළුවන්කමක් තියෙන්නට ඕන ඒ මූල්‍ය ආයතනවල ඒ තැන්පත් කරුවන් පිටරට පුරවැසියන් නෙමෙයි, ඇමරිකාවේ පුරවැසියන් නෙමෙයි, අපේම රටේ පුරවැසියන්. ඒ නිසා අලුත් ආයෝජකයෝ සම්බන්ධ කරලා, විදේශීය ආයෝජකයෝ සම්බන්ධ කරලා ඒ කඩා වැටුණු මූල්‍ය ආයතන ගොඩගන්නට අපි යපකප වෙන්නට ඕන. විශේෂයෙන්ම ගිලන් වෙච්ච අපේ භික්ෂුන් වහන්සේලා, අපේ ස්වාමින්වන් වහන්සේලාට යපකප කිරීමේ භික්ෂු ගිලන් මධ්‍යස්ථාන ආරම්භ කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. සම්බුද්ධ ශාසනයේ මුර දේවතාවන් වන අපේ ගෞරවනීය, වන්දනීය, පූජනීය මහා සංඝරත්නය ගිලන් වුණු හැම අවස්ථාවකදීම, අසරණ භාවයට පත් වුණු හැම අවස්ථාවකදීම ඒ නොමිලේ ප්‍රතිකාර දීමේ භික්ෂු ගිලන් මධ්‍යස්ථාන අපි රට පුරාවටම ආරම්භ කරනවායි කියන එක මම ඔබතුමන්ලට කියන්න කැමතියි. සදා හරිත මිනිසත්කම වපුරා, දූවිලි පොළොවෙත් ජීවය පතුරා, මිනිසත් පවුරක් සබැඳි රට රැකුණා එක්ව ඉදිරියට යන මඟ හැදුනා යන මඟ හැදුනා.
මම කැටි බලාකුළු වල නෙවෙයි ඉන්නේ. මම කෙනි බලාකුළු වල නෙවෙයි ඉන්නේ. ඒ වගේම මිත්‍රවරුනි මම ඇමරිකාවෙන් ආනයනය කරපු භාණ්ඩයක් නෙවෙයි. මම ඔරිජිනල්ම ශ්‍රී ලංකන්. ඒ කෙසේ වෙතත් මන් තමුන්නාසලට කියන්න කැමති ඔය පුරවැසි භාවයේ අර භාවයේ මේ භාවයේ මට නම් වැඩක් නැහැ. ඒ මොකද 16 වෙනිදාට අපි වාර්තාගත ජයග්‍රහණයක් මුළු රටෙන්ම ගන්නවා. ඒ නිසා මම කියනවා පුරවැසි භාවය ගැන කතා කරලා මේ රේස් එකෙන් කවුරුත් පිටට යන්නට ඕනේ නැහැ. අනිවාර්යයෙන්ම රැඳී සිටින්න තව දින කීපයයි. මේ දින කීපය ඇතුළත අනිවාර්යයෙන්ම මේ රටේ ජනතාව පොදු ජන ජනාධිපතිවරයා හැටියට රණසිංහ ප්‍රේමදාසගේ පුතාව පත් කරනවා කියන එක මම ආඩම්බරෙන් මේ අවස්ථාවේ කියනවා.